Aruna, Sri Lanka's breakfast show. අයිබවන් සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබට 2024 ජනවාරි 27 වෙනිදා සෙනසුරාදා දවසේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් මේ වෙලාවේ නරඹන රූපවාහිනී වැඩසටහන දෙරණ අරුණ ආරම්භ කරන්නට සතියන්තයේ ජාතික පුවත්පත් අද මොනවාද අනාවරණයන් කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මුලින්ම බලන්නයි හදන්නේ ප්‍රධාන සිරස්තල දිවයින ප්‍රධාන සිරස්තලය අද මුලින්ම උපුටා දක්වනවා කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩ බාන්න අවසර දීලා බලපත්‍රය ගන්න රේගුව මැදිහත් වෙලා පොහොර කම්පැනිය භාවිත කර ඇත්තේ කන්ටේනර් 43යි පොහොර කම්පැනියට සැමන් ආයතනයකුත් තිබිලා වරාය පරිශ්‍රයත් පරිසර දූෂණයට ලක් වෙලා 98 කිව්වට 102ක් තිබිලා හතරකට වෙච්ච දෙයක් නැහැ කියලා තමයි මේ අනාවරණය කරන්නේ අද දිවයින පුවත්පත. ඒ වගේම තමයි විශේෂයෙන්ම නෞකාවක නරකු මාළු බහාලුම් 98ක් කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා මෙරට ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනන සහ අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳ කරුණු අනාවරණය වුණේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නෞකාවේ නරක් වූ මාළු බහලුම් සම්බන්ධයෙන් කාරක සභාව තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. සීෂෙල්ස් ඉඳන් තායිලන්තය දක්වා ගමන් කළ මත්සෙයින් ගබඩා කළ බහලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වෙලා විදුලි සැපයුම නතරවීම නිසා එම මත්සෙයින් නරක් වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තයේම නෞකාව තම රටට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව විගණන නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් සඳහන් කළා තියෙනවා. පසු එම නරක් වූ මත්සෙයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් කළ ඉල්ලීමට ආනන සහ අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව එමලදහරින් පෙන්눔 කරලා තියෙනවා. එහෙදීම බලපත්‍රය ලබා ගැනීමට අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදු කළ යුතු වුවත් ඒට පටහැනිව බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කියන කාරණාව තමයි එහෙදී අනාවරණය වෙලා තියෙන්නේ. මෙම නෞකාවෙන් මාළු බහලු 98ක් අදාළ කාබනික පොහොර නිෂ්පාදන සමාගම ලබාගෙන තිබුණත් ඉන් භාවිත කරලා තියෙන්නේ බහලුම් 43ක් පමණක් බව මෙහිදී අදහස් දක්වමින් ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් ලදහරින් ප්‍රකාශ කළා. කොහොමුණත් බහලුම් 55ක් ප්‍රයෝජනයටගෙන නොතිබූ අතර ඒවා ප්‍රති අපනයනය කිරීමට සලසුම් කර තිබූ බවත් ආනන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ලදහරින් කාරක සභාවට දැනුම් දුන්නා කියන කාරණාවත් පුවත්පත වාර්තා කරනවා. කොහොමුණත් මධ්‍යම පරිසර අධිකාරී අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දැන් මේ නරක් වූ මත්සෙයින් සහිත බහාලුම් රට තුළට ගැනීම හේතුවෙන් එම බහාලුම් වල මෙහෙයුම් කටයුතු කරපු වරාය පරිශ්‍රය සහ එම බහාලුම් රඳවා තිබූ ප්‍රදේශවල පරිසර දූෂණය වී තිබූ බවත් මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලදහරින් සඳහන් කළා තියෙනවා. බහාලුම් 98ක් වශයෙන් සඳහන් කළත් සත්‍ය ලෙසටම බහාලුම් 102ක් තිබිලා තියෙනවා කියන කාරණාවක් දැක්වෙනවා. ඉතිරි බහාලුම් 4ට සිදු වූ දේ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් නැහැ කියලත් විගණන ලදහරින් පෙන්වා දෙනවා. මේ නරක් වූ මත්සින් යොදා ගනිමින් සත්‍ය ලෙසටම කාබනික පොහොර නිෂ්පාදනය කර තිබුණාද නැත්නම් කොම්පෝස්ට් පොහොර සත්‍ය ලෙසටම නිෂ්පාදනය කරාද කියන කාරණාව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ කියන කාරණාවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලදහරින් සඳහන් කරා කියන කාරණාව තමයි. ඒ අනුව දිවයින පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ අනාවරණයක් වශයෙන් කරන්න අපිට පුළුවන් දින මිනට අවධානය ලබා දෙන්නට. දින මින අද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එකතු වන්න කියලා තමයි ජනාධිපතිවරයාගේ ඇරියුම. මේ අනුව දින මින පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ වශයෙන් වාර්තා කරන්නේ ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ටයි මේ ආකාරයෙන් ආරාධනා කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරාධනා කළා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වූ හොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවකින් රට ජයග්‍රහණය කරා මෙහෙය යුතු බව තමයි සඳහන් කළා තියෙන්නේ. අනුව මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් වාර්තා කළා තියෙනවා. IMF කතාවට ඔක්කොම එන්න ජනපති කරන ආරාධනාව තමයි මේ ආකාරයෙන් දිවයින පුවත්පතත් අද වාර්තා කළා තියෙන්නේ. ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට අපිට පුළුවන් අවධානය ලබා දෙන්න
ලංකාදීපයේ අද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් ප්‍රශ්න පත්‍රය පිටවීම විභාග ශාලාධිපතිනිය රිමාන්ඩ් කියලා තමයි කියන්නේ ෆොටෝ වරන් WhatsApp කළාදයි පරීක්ෂණ පවත්වන බවත් ඒ අනුව පුවත්පත වාර්තා කරලා තියෙනවා අපොස උසස් පෙළ 2023 කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා කියන්නේ 25 වෙනිදා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු महाविद्यालय विभाग शालाधिपति लबन देवंदा दक्वा रिमान बंधनागारगत कलेस अंपार प्रधान महेश्वरा सह दिशा बिनसुरु नायोमी विक्रमनाथ महात्मीय नियोग्याक निकुत कल्लातीनवा एनुव मेयाखारेन रिमान बंधनागारगत किरुणे मोरटुए पदिंशी दिनेशा चिरांतनी नेमेति पनास हत हेवेरदि कांतावक सेकाकार्य अधिकरण इदिरिपत् करमिन करुणु दक्वु अपराध परीक्षण दिपार्तमेंतुए प्रधान पोलिस परीक्षक नालिनी दिसानायक महात्मीय संधान कल्लातीन्ने विभाग शाला අධිපති වරුන්ට විභාග ශාලාවේදී ජංගම දුරකථන පාවිච්චි නොකරන ලෙස උපදෙස් ලබා දී තිබියදී සැකකාරිය ජංගම දුරකථන දෙකක් භාවිත කරමින් ඇමතුම් ලබාගෙන තියෙනවායි කියලා එම ඇමතුම් ගත්තේ කාටද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් ඇය සඳහන් කළා තියෙනවා පිටු කිහිපකින් සමන්විත කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර ඇත්තේ ඇගේ මේසේ මතදී බවට අනාවරණය වී ඇති අතර එවැනි ප්‍රශ්න පත්‍රයක් ක්ෂණිකව ඡායාරූපයට නැගීම අපහසු කරුණක් බැවින් සැකකාරිය හිතාමතා දෙවැනි විත්තිකරු වන කාර්යාල සහායකයාට ඉඩ දුන්නාද යන්න පිළිබඳවත් විමර්ශනය කරමින් සිටන බවද කරුණු දක්වමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සඳහන් කළා තියෙනවා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයේ පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බහරයට පත් කර සිටි දමින්ද ලක්මාල් නැමැති කෘෂි විද්‍යා ගුරුවරයා සහ මොරටු මහාවිද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ කාර්යාල සහායක ලෙස කටයුතු කළ සුමුදු චින්තන නැමැත්ත अपराध परीक्षण दिपात තමයි සීඩිය අධිකරණයට කරුණු කියමින් සඳහන් කළ තිනේ හිතාමතාම ඡායාරූපගත කරන්න අවස්ථාව දුන්නාද කියලා ඒ සැකේ ඔස්සේ තමයි විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ දිනමෙන පුවත්පතේ වාර්තාවක් තියෙන වයනුව පාර්ලිමේන්තුව වාර අවසන් කරේ කියලා මීළඟ වාරයේ ආරම්භම පෙබරවාරි 7 වෙනිදා කියලායි දිනමින අද වාර්තා කර තිබෙන්නේ පාර්ලිමේන්තුව ඊයේ 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි වාර අවසන් කෙරුණා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ස්ථාවෙන් පැවරිය ඇති බලතල ප්‍රකාරව මෙසේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වනදා පෙරවරු 10:30ට ආරම්භ කරන බවද ගැසට් නිවේදනයේ සඳහන් වන බව තමයි ඒ අනුව දිනමින පුවත්පත වාර්තා කරන්නේ. राज्य मत सना निशांत महात्मे अवसान काटियत हेट कियला अद वार्ता कर्णवा दिवैन पुआत्पात यानुव आरक्षक लधारियागे अवसान काटियत अद कियला पुआत्पात वार्ता कल्लातीनवा हादिसी अनतुरकी निकुद्ध अभाव प्राप्तवु जल संपादन राज्य अमात्य सना निशांत महतागे अवसान काटियत हेट हवस රජකදුලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි කියලායි දැක්වෙන්නේ සනත් නිශාන්ත මහතාගේ දේහය මෙවන විට ආරච්චි කට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ තැන්පත් කර ඇති බව තමයි ඒ අනුව කියන්නට පුළුවන්කම තියෙන්නේ මේ අනුතුරින් මියගිය පොලිස් කොස්තාපල් අනුරාධ ජයකුඩි මහතාගේ අවසන් කටයුතුත් හැදෙනිය මරමනාගොඩදී අද සිදු කිරීමට නියමිතයි කියලා යනෝ දිවෙන පුවත්පත වාර්තා කරන අපට දර්ශන කිහිපයක් ඊයේ දවසේ දැන් බලන්නත් හැකියාව තියෙනවා
ආකාරයෙන් තමයි අභාවය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න දින දිනමින පුවත්පත් අත්‍යාරූප වාර්තාවක් එක්ක සඳහන් කළා තියෙනවා නාඩන් නම්මේ නාඩන් දිරිගමු සිතට කියලා හදිසි අනතුරකින් ඛේදජනක ලෙස මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිසල දේහය ආරච්චි කට්ටුවේ පිහිටියේ මහතාගේ නිවසට ඊයේ රැගෙන ගිය අවස්ථාවේ ශෝකය දරාගත නොහැකිව වැළපෙන තම මවගේ කඳුලැල් පිසිමින් ඇය සැනසීමට යත්න දරන දරුවන් කාගේත් සිත් කම්පා කළ දසුනක් බවට පත් වුණා කියලායි ඒ අනුව දිනමින පුවත්පත් ශාරූප වාර්තාවක් සමගින් මේ ආකාරයෙන් කරුණු වාර්තා කළා තියෙන්නේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ තවත් වාර්තාවක් තියෙනවා සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකථනය CID ට කියලා රියදුරු පහ දක්වා රිමාන් කන්ටේනර් රියදුරුට ඇප කියලාත් ඒ අනුව දිනමින පුවත්පත අද වාර්තා කළා තියෙනවා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ රියන්තර සිදුවන විට එම රිය පැදවූ රියදුරු ලබන පස්වන්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් කන්ටේනර් රථයේ රියදුරු ඇප මත මුදාහැරීමටත් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝග කළා තියෙනවා. ඒ අනුව දිනමින පුවත්පත තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. සනත් නිශාන්ත මහතාගේ රියදුරාගේ ජංගම දුරකථනය විමර්ශන කටයුත්තක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය බහරයට ගෙන ඇති බවත් ඒ අනුව පුවත්පත කරුණු කියනවා. එම රියදුරා විසින් මේ අනතුරු සිදුවීමට පෙර තම මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල නිකුත් කරනු ලැබූ පෝස්ටුවක් හේතුවෙන් මෙසේ ඔහුගේ ජංගම දුරකථනය ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රශ්න කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග අවධාරණය කරනවා කියන කාරණාව තමයි අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. යම් පෝස්ටුවක් සම්බන්ධයෙන් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් ඒ අනුව සඳහන් කරලා තියෙන්නේ. දිනමිනම පුවත්පත මාද වාර්තා කරන සනත් නිශාන්තගෙන් හිස් වූ අසුන ගැන පාර්ලිමේන්තුව මැතිවර්ණ කොමිෂන් සභාවට කියයි කියලා යනුව තමයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවර්ණ කොමිෂන් සභාවට දැනුම්වත් කිරීමට පියවර අරගෙන තියෙන්නේ. පුත්තලම මැතිවර්ණ කොට්ටාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතු කොටගෙන 2024 ජනවාරි 25 වන දින සිට නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීදුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න මහතා මැතිවර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව ඒ අනුව පුවත්පත වාර්තා කරලා තිනවා. දැන් මේ අනතුරත් එක්ක ඊ අනතුරත් එක්ක අනතුරු දෙකක් සම්බන්ධයෙන් මේ වෙද්දි අධිවේගී මාර්ගයේ තොරතුරු වාර්තා වෙනවා. එක්ස්ප්‍රෙස් වේ ඇක්සිඩන්ට්ස් ඔන් ද රයිස් මේ වාර්තා කරන්නේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ෆ්‍රෙෂ් එෆෝර්ට්ස් අන්ඩර්වේ ටු එක්ස්පඩයිට් ඉලුමිනේෂන් කියලයි ඒ අනුව වාර්තා කරන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. අනතුරු දෙකක් වාර්තා වීමත් එක්ක මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගයේ ආලෝකකරණය කඩිනම් කිරීමට සැලසුම් කළා තියෙනවා කියලයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. මේ චාරූප වාර්තාවක් එක්ක අධිවේගී මාර්ගය යම් තාක් දුරකට අඳුරේ තියෙන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ස්පීඩ් ලිමිට් රෙගුලේෂන්ස් ටු බී ඉම්ප්ලිමෙන්ටඩ් ස්ට්‍රික්ට්ලි යනුව වේග සීමා නීතිත් තදින් ක්‍රියාත්මක කිරීම කෙරෙහිත් අවධානය යොමු ඇති බව තමයි ඒ අනුව පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කළා තියෙන්නේ. ඒකත් එක්කම තවත් ප්‍රවෘත්ති ගණනාවක් තියෙනවා. පහුගිය කාලයේ පුරාවටම සමාජයේ කතාබහක් ඇතිකර සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මේ පුවත්පත් වාර්තාව දිවයින අද පළ කරලා තියෙන්නේ. මිසදුටු විශ්ව බුද්ධි දෙවන්දාතෙක් යලි රිමාන්ඩ් කියලයි පුවත්පත් වාර්තාව පළ කරන්නේ. සුප්‍රකට යූටියුබ් නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී බෞද්ධාගමිකයන්ට එවැගේම ආගමික හැඟීම්වලට රිදවීමේ අරමුණින් සහ බෞද්ධ ධර්මයට හානිකර ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමේ සිද්ධියත් සමග පවරා තිබූ නඩුවේ සැකකාර විශ්ව බුද්ධි හේවත් රත්නපුරේ විශ්ව බුද්ධි නමින් හැඳින්වෙන පුද්ගලයා එමත් නැත්නම් රණසිංහ ආරච්චිලාගේ රොෂාන් රවීනක රණසිංහ නැමැත්තා ලබන දෙවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ඊයේ නියෝගයක් නිකුත් කළ බව තමයි ඒ අනුව දිවයින පුවත්පත අද වාර්තා කරලා තියෙන්නේ. මේ වන විට රෝහල් ගත කර ඇතැයි කියන සැකකරු ඊයේ දවසේදී අධිකරණයට ඉදිරිපත් කළ තිබේ
නැහැ. ඉදිරි දිනේදී වෛද්‍ය වාර්තා සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝගයක් කළා තියෙනවා. ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාව ගෙන සැකකරුගේ භික්ෂුභාවය පසුගිය 12 වෙනිදා සිට අහෝසි කොට ඇති බවත් රාමඤ්ඤ නිකාය පහුගිය දවස්වල කරුණු සඳහන් කරා. ඒ සම්බන්ධයෙන් අධිකරණයටත් කරුණු කියන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ දවසේදී කටයුතු කළා තිබුණේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ තවත් වාර්තාවක් ගෙන එනවද දවසේදී අවලෝකිතේශ්වරගේ විශ්වබුද්ධගේ මොළයේ පරීක්ෂා කරන්න වෛද්‍ය කණ්ඩායමක් බදාදා වැලිකඩ රෝහලට කියලා යනුව බුදුදහමට නිගාවන TikTok වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවටගෙන අප නියම වී යලි රක්ෂිත බන්ධනාගාරගත වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්වබුද්ධි මුනි නැමැත්තාගේ සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීම සඳහා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍ය කණ්ඩායමක් 31 වෙනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමට නියමිතයි කියන කාරණාව තමයි ඒ අනුව පුවත්පත කරුණු කියන්නේ මේ සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීමට පෙරද දවසේ කියන්නේ 25 වෙනිදා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරු වෙත රැගෙන ගියත් අදාළ වාර්තාවන් නිකුත් කර නොතිබූ බව තමයි කරුණු සඳහන් කළා තියෙන්නේ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා පසුගිය 18 වෙනිදාත් රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්වබුද්ධ මුනි නැමැත්තා පසුගිය 24 වෙනිදාත් වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කළා තිබුණා අධිකරණය දුන් නියෝගයක් මත ඔවුන් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍යවරු වෙත මෙසේ යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා කියන කාරණාව තමයි ඒ අනුව පුවත්පත සඳහන් කළා තියෙන්නේ දැන් මේ අනුතුරු ගැන කතා කරපු නිසා වෙන්ම තවත් වාර්තාවක් තියෙනවා ලංකාදීප පුවත්පත පළ කරලා VIP කියා අධිවේගයේ ඉගිලෙන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ VIP වාහනවලට පමණක් අධික වේගයෙන් අධිවේගී මාර්ගවල ගමන් කළ නොහැකි බවත් අධිවේගී මාර්ගවල පොදු නීතියක් යටතේ නීති ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්මයා ඊයේ දවසේ කළ සඳහන තමයි ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පවා ඊයේ අපාන වර්ණ කළා මේ අනුතුරු වන අවස්ථාවේදී වේග සීමා මාපකයේ වේග සීමා සටහන් වෙලා තිබුණේ කොපමණ අගයකද කියන කාරණාවේ ඡායාරූපත් එක්කම ප්‍රධාන ප්‍රවෘත්ති ඔබ බැලුවා නම් දකින්නට ඇති ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සුඛෝපභෝගී මෝටර් රථයේ පෙරේදා රාත්‍රී කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවල පිටිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටි අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරී අමියාම සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තමයි අමාත්‍යවරයා ඒ සම්බන්ධ අදහස් පළ කළා තියෙන අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 110ක උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර එම වේග සීමාව ඉක්මවා යන රියදුරන්ට නීතිමය පියවර ගන්නවා කියන කාරණාවත් පොලිසිය සඳහන් කළා කියලා තමයි ඒ අනුව සඳහන් කළා තියෙන්නේ පුවත්පත ඒකත් එක්කම මේ වෑන්රිය ලොරියේ ගැටි ඔස්ට්‍රියා ජාතිකයා මරුට අධිවේගයේ වූ අනෙක් අනතුර සම්බන්ධයෙන් තමයි මේ වාර්තාකරණය ලංකාදීප පුවත්පත කරන්නේ ඔස්ට්‍රියා ජාතික එකම පවුලක පිරිසක් ගමන්ගත් වෑන් රථයක් කොළඹ පිටත වට්‍රව් මාර්ගයේ කඩවත සහ කෙරවල පිටිය අතර ප්‍රදේශයේදී ඊයේ අලුයම ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි ඔස්ට්‍රියා ජාතිකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කරන ප්‍රකාශය තමයි අනුව ලංකා පුවත්පත වාර්තා කරලා තියෙන මේකත් එක්කම යම් තාක් දුරකට හිතන්නට අවශ්‍ය කරලා තියෙනවා මේ රථවාහන ධාවනයේදී වේග සීමා සහ මේ අධිවේගී මාර්ගවල පවතින නීති රීති අනුගමනය කිරීම සම්බන්ධව දෙවෙන පුවත්පතේ වාර්තාවක් වෙතයි අවධානය ලබා දෙන්නේ නැවතත් ලිට්‍රෝ ලාභයෙන් බිලියන 3ක් රජයට සභාපතිවරයා කරන ප්‍රකාශය තමයි මේ ආකාරයෙන් දෙවෙන පුවත්පත වාර්තා කරලා තියෙන්නේ ලිට්‍රෝ සමාගම 2023 වර්ෂයේ ලැබූ ලාභාංශ වලින් රුපියල් බිලියන 3ක් රජයට ගෙවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහත්මා ඊයේ දවසේදී සඳහන් කරනවා ඒ මහතා මේ ආකාරයෙන් සඳහන් කරන්නේ කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ලිට්‍රෝ සමාගම හැටියට අපි නැවත වතාවක් 2023 වර්ෂයේ ලාභාංශ විදිහට රුපියල් බිලියන 3ක් ගෙවන්න තීරණය කළා. ඒ අනුව අපි රාජ්‍යයට රුපියල් බිලියන 3ක මුදලක් ලාභාංශ වශයෙන් ගෙවනවා කියන කාරණාව තමයි මේ මහත්මයා සඳහන් කළා තියෙන්නේ. එහෙම කියද්දී දිනමින පුවත්පත වාර්තා කළා තියෙනවා ජනපති
අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්වය 1000කින් ඉහළට කියලා ප්‍රවෘත්තියක් යනුව සවිස්තරාත්මක වාර්තාවේ තවදානි ලබා දුන්නොත් එහෙම ආර්ථික අපහසුතාව පවතින දරුදැරියන්ට ජනාධිපති අරමුදලෙන් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව පෙබරවාරි මාස සිට රුපියල් 1000කින් වැඩි කිරීමට පියවර අරගෙන තියෙන්නේ ජනාධිපති අරමුදලේ 2021 2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ ශිෂ්‍යත්ව ලාභීන්ට ජනාධිපති අරමුදල වෙතින් මේවන විට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවලා තියෙනවා කියලා කාරණාවයි සඳහන් වෙන්නේ. ඒ දරුදැරියන්ගේ විශේෂ ඉල්ලීම මත 2024 පෙබරවාරියේ සිට අදාළ දීමනා මුදල වැඩි කර පිරිනැමීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව තමයි ඒ අනුව සඳහන් කරලා තියෙන්නේ පුවත්පත් වාර්තාව. ඒවත් වගේම තමයි අද දිනමින ඇතුළු පිටුවක් වාර්තා කරලා තිනවා කැබිනට් තීරණ සම්බන්ධයෙන් තායි ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුමට ඇමති මඩුල්ලේ අනුමැතිය කියලා යනුව ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ අතර වෙළඳාම සහ ආයෝජනයේ වැඩි දියුණු කිරීම දේශීය නීති සහ රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම පහසුකරණය ඇතුළු පූර්විකාව සහ ඇනවුම් ඇතුළත් පරිච්ඡේද 14කින් සමන්විත සම්පූර්ණ නිදහස් වෙළඳ කිවිසුම් කැටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ එකඟතාව ලැබී ඇති බව තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තිනේ යනුව දෙරට අතර නිදහස් සුමත්සන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් පුවත්පත වාර්තා කරලයි තියෙන්නේ. දිවයින පුවත්පත අද වාර්තා කරන ශාරූප වාර්තාවක් සමගින් මහ බැංකුවට නව සහකාර අධිපතිවරු 6 දෙනෙක් පත් කර ඇති බවට වන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් 6 දෙනෙකු නව සහකාර අධිපතිවරු ලෙස උසස් කර තිබෙනවා. මේ අනුව නව සහකාර අධිපතිවරුන් ලෙස ආචාර්ය සී අමරසේකර, ආචාර්ය පී කේ ජී හර්ෂ්චන්ද්‍ර, ඩබ්ලිව් ඒ දිල්රුක්ෂි, ඩී එස් ඩබ්ලිව් සමරතුංග, ඊ එච් මොහොට්ටි සහ ආර් ඩී ටී ගුණසේකර කියන මහත්ම මහත්මීන් මේ ආකාරයෙන් සහකාර අධිපතිවරු වශයෙන් පත් කර ඇති බව තමයි පුවත්පත් වාර්තාව චාරුපත් සමගින් මේ අනුව කරුණු කියන්නේ. දැන් තවත් වාර්තාවක් තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් කතාබහට ලක් කළ නිසා වෙන්ම විදේශ සංචාරකයෝ ලක්ෂ 14ක් දවස් 20කදී ලංකාවට කියලා පුවත්පත් වාර්තාවක් තියෙනවා. ඒ අනුව තමයි සඳහන් කරන්න තියෙන්නේ විදේශ සංචාරකීන් 14 ලක්ෂ ඒ අනුව පුවත්පත් වාර්තාවේ කරුණු සඳහන් කරනවා විදේශ සංචාරකීන් 140162ක් ලක්ෂ 14ක් කියලා තමයි තියෙන්නේ මේ සිරස්තලයේ. නමුත් සම්පූර්ණ වාර්තාවේ තියෙන්නේ විදේශ සංචාරකීන් 140162 මේ වසරේ දින 20ක් පමණ කාලයේදී දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව තමයි ලංකාදීප පුවත්පත මේ වාර්තා කරලා තියෙන්නේ. සංචාරකීන් 6875 මේ මාස 21 මෙරටට පැමිණ ඇති බව තමයි යාකාරයෙන් කරුණු සඳහන් කරමින් සඳහන් කළ තින ඉන්දියාවෙන් වැඩිම සංචාරකීන් ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යාව 22660ක් වශයෙන් තමයි දක්වන්නේ. රුසියානු සංචාරකීන් 21603ක් එම කාලයේදී පැමිණ ඇති බවත් පුවත්පත කරුණු කියනවා. ඒ අනුව තමයි කියන්නේ 142162ක් මේ වසරේ පළමු දවස් 20දී ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සංචාරකීන් මේ අවස්ථාවේ පැමිණීම අතිශය වැදගත් කාරණාවක් නිසා අප ලංකාදීප පුවත්පතෙන් එය උපුටා දැක්වුවා. කන්ද කාඩුවෙන් පැන්න 34ක් රිමාන්ඩ් කියලා අද වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක්. යනුව කන්ද කාඩු පුනරුත්ථාපන කඳුරෙන් පලා ගොස් සැඟව සිටි රැඳවියන් 34ක් පුලස්තිගම පොලිස් නිලධාරී විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. පුලස්තිගම පොලිස් නිලධාරීන් විසින් මේ ආකාරයෙන් 25 දහවල් තමයි ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනතුරුව පොළොන්නරුව වැඩබල්ල මහේස්ත්‍රාත් නීතිඥ රුවන් කුමාර මහත්මා හමුවට ඉදිරිපත් කළ පසු මේ මාස 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඒ අනුව නියෝග කරා කියන කාරණාව දැක්වෙනවා. කන්ද කඩුවෙන් පැන 34ක් රිමාන්ඩ් කරා කියන කාරණාව තමයි සඳහන් කළා තියෙන්නේ. කන්ද කඩුවෙන් පැන 6ක් තවමත් අතුරුදන් කියලා වාර්තා කරනවා දිනමින පුවත්පත අද දවසේදී. ඒ අනුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවන් දෙපිරිසක් අතර ඉක්ුත් 24 වනදා හටගත් ගැටුම අතරතුර
මධ්‍යස්ථානයෙන් පලා ගිය පිරිසෙන් 6 දෙනෙකු තවදුරටත් අතුරුදන් වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් වැලිකන්ද පොලිසිය සඳහන් කරන ප්‍රකාශය තමයි ඒ අනුව වාර්තා කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ඉක්උත් 24 වනදා ගැටුමක් හටගෙන තිබුණා හිදී රැඳවූ දෙදෙනෙක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමටත් පියවර අරගෙන තිබ්බා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ කොහොම වුණත් මේ ගැටුම කන්දකාඩු මධ්‍යස්ථානයෙන් රැඳවුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් පලා ගියා කියලා මුල් අවස්ථාවේ වාර්තා වුණා 47 දෙනෙකු හැර සෙසු පිරිස වරින් වර ඒ කියන්නේ 24 වනදාම ආරක්ෂක අංශ වෙත බාර වුණා කියන කාරණාවත් පුවත්පත කරුණු කියමින් සඳහන් කරනවා දැන් මේ වගේ වාතාවරණයක තමයි දිනමින පුවත්පත වාර්තාවක් ගේන්නේ මතින් මුදා ගැනීමට පැය 24ම සක්‍රීය අංකයක් 19යි 27 තමයි ඒ අංකය මද්රව සඳහා ඇබ්බැහි වුවන් ඉන් මුදා ගැනීමේ අරමුණින් ස්වේච්ඡා प्रतिकार गनीमट सहा पुनरुत्थापने वीमट मगपेन वीमट दावसे पै विसी हतर पुराम क्रियात्मक दहनव्याय विसी हत शनिक दुरकतन अंक्या खंदुन्वा दीमट पियवरार्गेन थियनवा विशम अद्राव्य सहा अंतरायकर आउशद भाविते वलक्वालीम संदहावन जनाधिपती कार्यसादक बलकाये सभापति सहा नाविक हमुदापति वाइस अद्मिराल प्रियंत पेरा महतागे प्रधानत्वेन मेम शनिक दुरकतन अंक्य दनुम दीमे विशेष माध्य हमुआ किय दवसे दीप वैतुना हेदी तमय मे संबंधेन करुणु अना වර්ණයේ වෙන්නේ අනුව 19යි 27 1යි 9යි 2යි 7 කියන අංකයට ඇමතීමෙන් පුළුවන් මේ මතින් මුදා ගැනීමේ මෙහෙයුමට දායක වෙන්නේ අනුව පැය 24ම ක්‍රියාත්මක සක්‍රීය අංකයක් වශයෙන් තමයි මේ අංකය හඳුන්වා දීමට පියවර අරගෙන තියෙන්නේ ඒකත් එක්කම ත්‍රස්ත පනතට පෙත්සම් 38ක් කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා මෑත කාලේ පනතකට එරෙහිව ලැබුණු වැඩිම පෙත්සම් ප්‍රමාණය කියලායි කරුණු සඳහන් කරන්නේ මේක දේශපාලන දඩේමක් පෙත්සම් රුවන්ගේ නීතිඥයින් අධිකරණයට කියන කාරණාව තමයි ඒ අනුව වාර්තා කරලා තියෙන්නේ රජය විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 38ක් සම්බන්ධයෙන් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මලල්ගොඩ HDM නවාස් ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේදී ආරම්භ වුණා කියන කාරණාව තමයි ඒ අනුව පුවත්පත සඳහන් කරන්නේ පුරා 30 වසරක් තිස්සේ අපරාධ තුල පැවති LTT සංවිධානයේ දියත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කොට වසර ගණනාවක් ගත වී තිබියදී සහ අවිගත් ත්‍රස්තවාදී සංවිධානයක් යළි බිහිවන බවට ඉඟියක් නොතිබියදී ත්‍රස්තවාදය පෙරට දමා රජය මෙම පනත් කෙටුම් පත සම්මත කර ගැනීමට වෑයම් දරන්නේ සිය දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු රජයට එරෙහිව නැගී සිටින පොදු ජනතාව මර්ධනය කිරීමේ දේශපාලන අරමුණ පෙරදරිව වන්නේ කියන කාරණාව තමයි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වගේම ජනාධිපති නීතිඥවරු ඊයේ දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු සදහන් කරමින් කියලා තියෙන රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ගවලට එරෙහිව නැගී සිටින ජනතාව මර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව තමයි මේ පනත් කෙටුම් පත ඉදිරිපත් කළා තියෙන්නේ මේකේ අහිතකර වගන්ති පාර්ලිමේන්තුවේ අහිතකර වගන්ති තියෙනවා ඒවා පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසද පෙත්සම් කරුවන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව තමයි අධිකරණ වාර්තාකරු මේ ආකාරයෙන් මේ වාර්තාව ගෙන හර දක්වා තිබෙන්නේ ඒකත් එක්කම දිනමින පුවත්පත වාර්තාකරණයක් කරනවා බදු නොගෙවා කට්ටි පනින මත්පැන් සමාගම්වල බලපත් අත් හිටුවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තිය අපිට පුළුවන් දැන් කේටි විරාමයක් ලබා ගන්නට දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆාස්ට් ෂෝ ඔබ නැවතත් දෙරණ අරුණ සමගයි සචිවිව සම්බන්ධ වෙන්නේ ඊයේ දවසේ තවාසනාවන්ත අනතුරක් අධිවේගයේ වාර්තා වුණා දිවයින පුවත්පත් වාර්තා කළා තියෙනවා අධිවේගයේ තවත් අනතුරක් ඔස්ට්‍රියා ජාතිකයේ මරුට කියලා පවුලේ තිදෙනෙකුට බරපතලයි කියලත් ඒ අනුව පුවත්පත් වාර්තා කළා තියෙන්නේ කොළඹ පිටට වටරව් මාර්ගයේ කඩවත සහ කෙරළ පිටිය අතර කොටසේදී ඊයේ කියන්නේ 26 වෙනිදා උදේ වෑන් රථයක් ලොරියක ගැටී සිදු වූ අනතුරකින් ඔස්ට්‍රියා ජාතිකයේ මරමුවට පත්විය ඔහුගේ පවුලේ
තිදෙනෙකු බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට තුලත් කරලා තියෙනවා කියලායි පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් වාර්තාව ගේන අනුතුරින් මිය ගිහිල්ලා තියෙන්නේ. 37 හැවිරිදි ඔස්ට්‍රියා ජාතිකයෙක් කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ පුද්ගලයාගේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මව බරපතල තත්ත්වයේ පසු වන බවට වාර්තා වෙනවා. ඒත් එක්කම පියාට යම් ආකාරක තුවාල සිදුවීමක් වෙලා තියෙන බව තමයි ඊයේ දවසේදී වාර්තා වුණේ. ඒකත් එක්කම මේ දවස්වල මේ අධිවේගී මාර්ගයේ ප්‍රධාන අනතුරු දෙකක් වාර්තා වීමත් එක්ක ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යවරයා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. ඔහු කියන්නේ අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කරන්න ඉදිරියේදී මේ නීති අකුරටම පිළිපදිනවාද කියන කාරණේ සම්බන්ධයෙන් විමසා බැලීමක් කරනවා කියලා. විශේෂ අනතුරු දෙකක් සිද්ධ වෙලා තිබෙන්නේ විකල්පවල ප්‍රශ්නයකින් නෙවෙයි. අධිවේගී මාර්ගයක ගමන් කළ යුතු නීති රීති හා ක්‍රියාපිළිවෙත් පිළි නොපැදීම නිසා තමයි පමණට වඩා අධික වේගයෙන් ධාවනය කිරීමත් ඒ වේගයට වඩා අඩු වේගයකින් ධාවනය කිරීමත් දෙකම අධිවේගී මාර්ගවල අනතුරට හේතුවක්. ඒ සඳහා නියමිත සම්මත ප්‍රමිතීන් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒවා පිළිබඳ මෑත කාලයේදී විශේෂ අවධානයක් යොමු වෙලා නැහැ. ලේකම්තුමාට මම අද උපදෙස් දුන්නා. සඳුදා දිනේ වන විට 11 මාරට මේ සියලුම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු අධිවේගී මාර්ග සම්බන්ධ සියලුම විශේෂඥතාවයක් තිබෙන පුද්ගලයනු මාර්ගානතුරු වැළැක්වීම පිළිබඳ බාහිර පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් පටන් ගන්න කියලා. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ග විදුලියෙන් ආලෝකකරණය කරලා තියන්නේ පිවිසුම් පිටවුම් ස්ථාන පමණයි විදුලි ආලෝක කරන්නේ. නමුත් ගුවන්තොටුපළේ ඉඳන්ගෙන මාර්ගය සම්පූර්ණයෙන් විදුලි ආලෝකකරණය කරලා තිබුණේ කොවිඩ් 19 වසංගතය තුළ රට වහපු අවස්ථාවේදී මේ තඹ කම්බි මිලියන 250කට වැඩි ප්‍රමාණයක් සොරුම් විසින් ගලවගෙන ගියා. ඒ අනුව අපි උපදෙස් දුන්නා ඒ ඉංජිනේරුවරු සාකච්ඡා කරලා අලුත් ක්‍රමයක් හොයාගත්තා. එච්චර වටිනාකමක් අඩු තඹ නොවන වටිනාකමෙන් අඩු වයර් වර්ග යොදලා ඉවෙලා මේ මාර්ගයේ කෙළවර පිටියේ දැන් විදුලි අලක්කරණය සඳහා සූදානම් කරගෙන ඉන්නේ. ඒ තිබෙන ඇල්මිනියම් කම්බි ප්‍රමාණවත් නැති නිසා ඒවා විදේශවලින් ආනයනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක සදා කාලයක් අවශ්‍ය බව කියලා තිබෙනවා. ඒ පිළිබඳවත් අපි සම්පූර්ණ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. මේ විදේශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන කටුනායක කොළඹ කෙටි දුර ප්‍රමාණය ආලෝකකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදනවා. විශේෂයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වේග සීමාවන් පිළිබඳව අධිවේගී මාර්ගයේදී පිළිපැදිය යුතු ක්‍රමවේද පිළිබඳව එසේම පිළි නොපැදවීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙළ අපට සතියේදී ඉදිරිපත් කරනවා. ලංකාදීප පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරනවා තරුණියක හෝටලයකට ගෙන ගොස් නිරුවත් ඡායාරූප අරන් කියලා සිරස්තලයක් එක්ක වාර්තා කරලා තියෙන පෙම්වතිය බබ කියන 23 හැවිරිදි තරුණිය වරින් වර හෝටල් වලට රැගෙන ගොස් ලිංගික ක්‍රියාකාරකම් වල යොදවාගෙන ඇගේ නිරුවත් ඡායාරූප ලබා ගත්තා කියන සිද්ධියක් සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක් පොලිස් ළමා සහ කාන්තා කාර්යංශින් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දෙදෙනා කාලයකින් ඉඳන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් තියෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒකත් එක්කම වරින් වර ඇයව අවස්ථා ගණනාවකදී සැකකරු විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි හෝටල් වලට රැගෙන ගොස් ඇති බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ සෑම අවස්ථාවකම සැකකරු ඇය ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදවාගෙන ඇති බවටත් පොලිසිය කරුණු කියනවා. පෙම්වතාගෙන් කිසිදු ගැළවීමක් නොමැති බව දැනගත් තරුණිය මේ බව පොලිස් ළමා සහ කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කරලා තිනේට පස්සේ තමයි මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරලා තියෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු ළඟ තිබිලා සිය පෙම්වතිය ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදවාගෙන ලබාගත් නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනයත් පොලිස් බහරයට ගැනීමට පොලිසිය කටයුතු කරලා තියෙනවා. දැන් මෙවැනි වාතාවරණයක තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරුණු කියන්නේ අපේ රටේ දරුවන්ට ලිංගික දැනුම සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එහෙම නැත්නම් තමයි මේ ආකාරයෙන් සිද්ධි වාර්තා වෙන්නේ. නිසා අපි අවධානය ලබා දෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් වෙත. මේ ලිංගිකත්වයේ පිළිබඳ අධ්‍යාපනයේ දරුවන්ට ලබා දෙනවා කියලා කියන්නේ ලිංගික සම්බන්ධතා පවත්වන හැටි කියලා දෙන එකක් නෙවෙයි. නව යෞවන වයසට එන කොට දරුවෝ මේ ලිංගිකත්වයේ පිළිබඳ යම් ආකාරයක කුතුහලයකින් පසු වෙනවා. ඒ අයගේ කායික ජීවිතාත්මක වෙනස්කම් එක්ක ලිංගිකත්වයට අදාළ හෝමෝන ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා. ඒත් මේ ස්වභාවික සංසිද්ධියට අදාළ කාල සීමාවෙදී තමයි බොහෝ දුරට අර මේ දරුවෝ ලිංගික අපයෝජනයන්ට ගොදුරු කරගන්න පුළුවන්. දරුවා වාහනයක හැපෙන්නේ නැතුව පාරේ ගමන් කරන
හැටි කියලා දුන්නා වගේම ලිංගික අතවරයකට අහු නොවි සමාජයේ ජීවත් වෙන හැටි කියලා දෙන්නට ඕන. අඩත්තේටම හරි කරදරේ හරි කරන කෙනා දන්නවා. මම මේ වැරදි වැඩක් කරන්නේ. නමුත් අර ළමයා දන්නවා. ගොඩක් වෙලාවට ළමයා දන්නේ නැහැ. මොකද එහෙම දෙයකට ඊට කලින් මුහුණ දීලා නැහැ. දරුවාගේ දෙමව්පියන් හෝ බාරකරුවන් ඒ ගැන කියලා දීලා තියෙනවා. දේශපාලන වේදිකාවත් මේ දිනවල උණුසුම් ප්‍රවෘත්ති ගණනාවක් තියෙනවා දේශපාලනඥයින්ගේ අදහස් ඇතුළුව පුවත්පත් වාර්තා පළ කළ එවැනි වාතාවරණයක ඊළඟේ තමිල් අරසු කච්චි මහලේකම් තෝරා ගන්නත් ඡන්දයක් තියන්න වෙලා කියලා පුවත් වාර්තාවක් පළ වෙනවා දිවයින ඇතුළු පිටුවක උතුරු පළාත් සභා හිටපු සභාපතිවරයා තමයි මේ ආකාරයෙන් සඳහන් කරන්නේ ඊළඟේ තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් දුරේ සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා ඡන්දයක් විමසීමට සිදුවනු ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති CVK සිවඥාන මහත්මයා සඳහන් කරනවා ඊට හේතු වෙලා තියෙන්නේ පක්ෂයේ නායකයා තේරීම සඳහා ඡන්දයක් පැවති දවසේදී මහලේකම් දුරය ගැන කතා කළ අවස්ථාවේදී එම තනතුරට ඊළඟේ තමිල් අරසු කච්චි පක්ෂයෙන් පුද්ගලින් 6 දෙනෙකු දැනට ඉදිරිපත් වීමට සූදානම්ින් සිටින බවට උතුරු පළාත් සභාවේ හිටපු සභාපතිවරයා සඳහන් කරනවා දැන් මේ 6 දෙනා අතර උතුරු පළාතින් පුද්ගලයන් දෙන්නෙක් නැගෙනහිර පළාතින් පුද්ගලයන් 7 දෙනෙක් වශයෙන් දැනට නාමිකව ඉදිරිපත් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි දැක්වෙන්නේ ඡන්දය ලංවන විට සංඛ්‍යාව ඊට වඩා වැඩි වෙන්න පුළුවන් කියන කාරණාවත් මේ මහත්මයා සඳහන් කළා කියන කාරණාවයි දිවයින පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ. එහෙම කියද්දි එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් මොකක්ද කියන්නේ? රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17ට නඩත්තුවට ජනතාවට විශාල බදු මුදලක් ගෙවන්න වෙලා කියලා තමයි කියන්නේ. මෙහෙම කියන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා. ඒකත් එක්කම කියනවා විදුලි බලයේ අනවශ්‍ය වියදම් අඩු කළොත් විදුලි ගාස්තු 20%කින් අඩු කරන්න පුළුවන් කියන කාරණාව මෙහෙම කියන්නේ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තාම රජයේ නිලධාරීන් මෙම තීන්දුව තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කරලා ජනතාව අපහසුතාවට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය කියන කාරණාව තමයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා චෝදනාවක් වශයෙන් මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඒකත් එක්කම සජබ මොකක්ද කියන්නේ කියන කාරණාවත් අපිට පුළුවන් බලන්නට දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්මයාගේ ප්‍රකාශයක් ඔන්ලයින් පනතට අධිකරණය ලබා දුන් සංශෝධන වහාම ඇතුළත් කරන්න කියලා තමයි සජව කියන්නේ. සමගි ජන බලවේගය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කැටුම් පත සඳහා අධිකරණයේ ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ පක්ෂ නායකින් සමග සාකච්ඡා කළා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කිරීම කතානායක වරසතු වගකීමක් කියන කාරණාව තමයි සමගි ජන බලවේගය මේ ආකාරයෙන් කියන්නේ. දිවයින පුවත්පතේ වාර්තාවක් මේ ආකාරයෙන් උපුටා දක්වන්නේ. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් තමයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්මයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ. ඉතින් මේකත් එක්කම විපක්ෂයේ ප්‍රධාන වශයෙන්ම මීට විරුද්ධව අධිකරණයට ගියා කියන කාරණාව ඔවුන් සඳහන් කරන වගේම ජාත්‍යන්තර ඇතුළු වෙනත් සංවිධාන රැසක් මෙම පනතට එරෙහිව විරෝධය පළ කරා. කොහොමුණත් බලහත්කාරයෙන් අධිකරණය ලබා දුන් සංශෝධන අමතක කරලා ඊට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් පාර්ලිමේන්තුවේ වුණා කියන කාරණාව තමයි සමගි ජන බලවේගය කියන්නේ. කොහොමුණත් අධිකරණය ලබා දුන් සංශෝධන වහාම මේ පනතට ඇතුළත් කරන්න කියන කාරණාව සමගි ජන බලවේගයේ විදිහට ඔවුන් සඳහන් කරනවා. මේකත් එක්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කතාවක් කරනවා. ඔහු කියන ආකාරයට මේ ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත සම්බන්ධයෙන් තමයි ඔහු කතා කරන්නේ. ඒ නිසා අපට පුළුවන් ඒ අදහස් වෙත දැන් අවධානය ලබා දෙන්නට. දැන් වර්තමාන රජයේ ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. හැබැයි මේ පනතේ කිසිම සඳහනක් නැහැ මේ ශුද්‍ර මූල්‍ය ණය ආකෘතිය උපයෝගී කරගෙන මේ රටේ පොදු ජනතාවගෙන් ගිනිපොලි මූල්‍ය ගසා කෑම ක්‍රියාත්මක කරන මහා පරිමාණයේ ව්‍යාපාර නියාමනය කිරීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. විය යුත්තේ එවන් ආයතන ශක්තිමත් නියාමනයකට ප්‍රජා මූල්‍ය ආයතන නියාමනය කිරීමේ දිසාවකට මේ පනත යොමු වෙලා තිබෙනවා. පැහැදිලිවම ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ වින්දිතයන්ගේ බලාපොරොත්තුව මේ පනතෙන් කිසිසේත්ම සිදුවන්නේ නැහැ. මේක සුපුරුදු පරිදි රජය එක පැත්තකට සිග්නල් දාලා තවත් පැත්තකට ගමන් කිරීමක් තමයි පේන්නට තිබෙන. වගන්ති තියනවා දාලා තැන්පතු ගන්න බැහැයි කියලා. එහෙම තත්ත්වයක් තුල තැන්පතු ගන්නට බැරි නම් කොහොමද බිම් මට්ටමේ ගම් මට්ටමේ නගර මට්ටමේ බිහිවෙන මේ ප්‍රජා මූල්‍ය සංවිධාන ගොඩනැගෙන්නේ?
ලංකාදීප පුවත්පත අද වාර්තා කළා තිනවා මෛත්‍රී චන්ද්‍රිකා අලුත් සංධානයක් කියලා ප්‍රවෘත්තියක් යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සංධානය ගොඩනැගීමේ සාකච්ඡා සිදු කරමින් පවතින බව එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය යෝජනා කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් තමයි පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරන්නේ නව සංධානයට එක්සත් ජනතා නිදහස් සංධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දුරේ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණු යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩක් පවතින බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙනවා කියලා තමයි කියන්නේ පොදු ජන එක්සත් පෙරමුණ පුටුව යටතේ ලකුණේ පුටුව ලකුණු යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම භාවිත කිරීමේ වැඩි ඉඩක් පවතිනවා කියන කාරණාව තමයි පුවත්පත කරුණු කියමින් සඳහන් කරන්නේ කොහොමුණත් මේ සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානයේ හිටපු පක්ෂ කිහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වන බව ලංකාදීප පුවත්පත අද කරුණු සඳහන් කරලා තිනවා මෙහෙම කියලා දෙවෙන පුවත්පත අද වාර්තාකරණයක් කරලා තිනවා පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ 273 දෙනා ශුද්ධ වූ වරයට ඔසවා තබනවා කියලා තමයි කාඩ්නල් තුමන්ගේ ප්‍රකාශයක් මේ ආකාරයෙන් දිවයින පුවත්පත අද වාර්තා කරලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය සිදු කර ලබන අප්‍රේල් 21 වෙනිදාට වසර 5ක් පිරීම නිමිත්තෙන් එම පාස්කු ප්‍රහාරයේදී ජීවිත අහිමි වූ 273 දෙනා ශුද්ධවන්ත භාවයට ඔසවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාඩ්නල් තුමා කරන සඳහන ඒ අනුව මේ ආකාරයෙන් අද දිවයින පුවත්පත ගෙනහර දක්වන්නේ දිනමිනම තවත් වාර්තාවක් ගෙන එනවද දවසේදී බෙලියත්තේ පස් පුද්ගල ඝාතනය සමන් ඇතුළු පිරිසට තංගල් අධිකරණ බිමේදී වෙඩි තැබීමට ඔත්තු බැලූ දෙදෙනා STF අතරංගුවට කියලයි ඒ අනුව දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ සුජීගේ ගෝල ඌරගහ මයිකල් පිරිස මෙහෙවා ඇත්තේ ඩුබායි සිට කියලත් ඒ අනුව පුවත්පත අද වාර්තාකරණයක් කියනවා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඇතුළු පිරිස ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇත්තේ තංගල් අධිකරණ සංකීර්ණයේ අසලදී බවත් ඒ සඳහා ඔත්තු බැලීමට කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලියෙකු වන ඌරගහ මයිකල් නැමැති අය විසින් තංගල් උසාවිය අසල දෙදෙනෙකු යොදවා සිට ඇති බවත් හෙළි කරගත් පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ ඔත්තුකරුවන් දෙදෙනා පෙරේදා අත්අඩංගුවට ගත් බව තමයි ඒ අනුව සඳහන් කරලා තියෙන්නේ අපි බලමු වෙලාව හඳුන්වා දෙන මෙලිබන් ග්‍රෑම් 200 වාසි පැක් එක දැන් රුපියල් 500ක් පමණයි දෙවෙන පුවත්පත අද වාර්තා කරලා තිනවා බෙලියත්තේ පංච පුද්ගල ඝාතනයට ඔත්තු බැලූ දෙදෙනෙක් රිමාන්ඩ් දෙදෙනෙක් අත්අඩංගුවට කියන ප්‍රවෘත්තිය ඒ අනුවම දිනමින පුවත්පත් වාර්තාවට සමගාමීව දෙවෙන පුවත්පතේ වාර්තාවක් පළ කරලා තිනවා මිහින්තලේ නාහිමිගෙන් කප්පම් ඉල්ලූ සැකකරු රිමාන්ඩ් කියලා තවත් ප්‍රවෘත්තියක් දිවයින අද පළ කරලා තිනවා ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය බලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම බැනවැදීම සහ උන්වහන්සේගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ගැනීමට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අජිත් කුමාර් නැමැති සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහත්මා ඊයේ නියෝග කළ බව තමයි ඒ අනුව දිවයින පුවත්පත කරුණු කියමින් සඳහන් කරන්නේ දැන් ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා මේ කතගේ මිනිය බාගෙට පිච්චෙද්දි යලි රෝහලට කියලා ප්‍රවෘත්තියක් මරණය සැකයි SSP ට පැමිණිල්ලක් කියලත් ලංකාදීප පුවත්පත කියනවා නියුමෝනියා වැළඳී මිය ගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් පසුව ආදාහනට යොමු කර ආදාහනාගාරයේ දැවමින් තිබූ කාන්තාවකගේ දේහයක් ඒ ස්ථානයේ නිවත් කරගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වතු පිටිවල රෝහලට රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගමින් වාර්තා වෙනවා කියන කාරණාව තමයි ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ සැකයි කියලා මරණය සැකයි කියලා ඥාතීන් ප්‍රකාශ කිරීමත් එක්ක තමයි මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වෙලා තිනවා කියන කාරණාව දැක්වෙන්නේ මෙම මරණය සැකසහිත බවට ඥාතීන් සැකපල කිරීම හේතුවෙන් මෘතදේහය පරීක්ෂණ සඳහා මෙසේ නැවත රගෙන ගිය බව මීරිගම පොලිසිය කියනවා මේ ආකාරයෙන් මිය ගිහිල්ලා තියෙන්නේ මීරිගම සෙත් සෙවන වැටිරි නිවාසයේ නේවාසිකව සිටි RD සිරිසෝමා රණසිංහ නැමැති 81 කැවර
මැදදී කාන්තාවක් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය ඇගේ සමීප ඥාතියෙකු විසින් මාස 6-7කට පමණ පෙරදී වැඩිහිටි නිවාසයකට බාර කළා කියන කාරණාව තමයි පොලිසිය සඳහන් වෙන්නේ. වැඩිහිටි නිවාසයේ සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට තුලත් කරලා තිනවා. ඒ අනුව න්‍යුමෝනියා රෝගී තත්ත්වේ නිසා මරණයට පත් වෙලා ඇති බව තමයි වෛද්‍ය නිගමනය වෙලා තිබ්බේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ ආදාහනය කරන අතර වාරේ තමයි මේ මරණය සැකයි කියලා නැවතත් මරණය රැගෙන යන්නට ඥාතීන් කටයුතු කරලා තියෙන්නේ කියලා පුවත්පත කරුණු සඳහන් කරනවා. දිනබින පුවත්පතේ වාර්තාවකට අවධානය දෙන්නට පුළුවන් නැවතත් දූෂණ විරෝධී පනත යටතේ පෞද්ගලික අංශයේ පළමු වැටලීම මේ වාර්තා කරන්නේ සේවිකාවක ස්ථිර කරන්න ලිංගික අල්ලස් ගන්න ගිය HR මැනේජර් අත්අඩංගුවට කියලයි ඒ අනුව පුවත්පත අද වාර්තා කරන්නේ. දඹුල්ල පෞද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කර දෙන බව පවසා ඇය හබර්ණ ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ලිංගිකව හැසිරීමට ප්‍රවේශ වීම කියන චෝදනා මත එම හෝටලයේ ගණකාධිකාරී මෙන්ම මානව සම්පත් කළමනාකාරවරයාද වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා. දිනමින පුවත්පතේ තවත් වාර්තාවක් තියෙනවා. රට පැන සිටින ශ්‍රී ලාංකික අල්කයිඩා ත්‍රස්තයින් හතරකට කොළඹින් විවෘත වරෙන්තු කියලා තමයි පුවත්පත අද වාර්තා කරන්නේ. අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ඍජුවම සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු මෙහෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙවන විට විදේශගතව සිටින මෙරට ව්‍යාපාරිකයන් වූ ශ්‍රී ලාංකිකයින් හතරකට තමයි මේ ආකාරයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා තියෙන්නේ. පොය දවසේ වෙච්ච සිදුවීමක් වාර්තා කරනවා දිනමින පුවත්පතේම ඇතුළු පිටුවක්. මේ සොරකම කිව්වහම මෙහෙම සොරකම් කරනවද කියලා හිතන්නට පුළුවන්. බුද්ධ ප්‍රතිමාවේ දඹරන් ඌර්ණ රෝම ධාතුව කොල්ල කාලා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මින්නේරිය ඉසුරුසුමන විහාරයේ අභිනවයේ නිදිකන ලද බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවේ තිබූ තනි රණින් නිම කරන ලද ඌර්ණ රෝම ධාතුව කිසිවකු විසින් පෙරේදා කියන්නේ 25 වෙනිදා සොරකම් කර ඇතැයි මින්නේරිය පොලිස් සඳහන් කරනවා. සොරකම් කරන ලද ඌර්ණ රෝම ධාතුවේ වටිනාකම රුපියල් 174,500ක් පමණ වෙනවා කියන කාරණාව තමයි කියන්නේ. උදෑසන කොමාරි පෝය දවසේ ගිහි පිරිස සිල් සමාදන් කිරීමෙන් අනතුරු පැය කිහිපයකට පස්සේ විහාරාධිපති හිමියන් කිසියම් අවශ්‍යතාවකට බුද්ධ මන්දිරයට ගියාම තමයි මේක අතුරුදන් වෙලා තිනවා කියලා දැකලා තියෙන්නේ. පසුව විහාරාධිපති හිමියන් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා තිනවා. බුද්ධ ප්‍රතිමාවේ ඌර්ණ රෝම ධාතුව කොල්ල කන තැනට පත් වෙලා තිනවා කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 174,500ක් පමණ වටින ඌර්ණ රෝම ධාතුවක් මේ රණින් කළ මේ ආකාරයෙන් කොල්ල කලා තියෙන්නේ කියලායි දිනමින කරුණු කියන්නේ. දිනමිනම පුවත්පත් වාර්තාවක් තියෙනවා. ප්‍රේමයක් මුල් කරගෙන පුද්ගලයෙකුට පහර දුන් 9 දෙනෙක් කොටු වෙති කියලා නරහෙම්පිට කස්සප පාරේ නිවසක තියුණු ආයුධ රැගෙන කඩා බැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් 9 දෙනෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව සඳහන් කරනවා නරහෙම්පිට පොලිසිය. සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා මෙන්ම පහර දීමට පැමිණි සැකකරුවන් 3 දෙනෙකු රෝහල් ගතව ඇති බව තමයි පොලිසිය සඳහන් කළා තියෙන්නේ. අනුව පොලිසියේ තොරතුරු පුටා දක්වමින් පුවත්පත මේ වාර්තාව ගෙන එන්නේ. ක්‍රීඩා තොරතුරක් වෙතත් අපට පුළුවන් අවධානය ලබා දෙන්න. වෙන්දේසියේදී එපාකී චමරිට ඉන්දියාවෙන් යලි ආරාධනා කියලා අද වාර්තා කරන්නේ දිනමින ඇතුළු පිටුවක්මයි. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට හිමිව තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ පැවතීම තරගාවලියේ වෙන්දේසියේදී ඇය මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇය ප්‍රතික්ෂේප වූ ක්‍රීඩිකාවන් අතරට එක්ුණා. කොහොම වුණත් ඒ තරගාවලියේ අතරතුර නැවතත් ඇයට ඇරියුම් හිමිවන බවට තමයි ඒ අනුව මේ ආකාරයෙන් පුවත්පත් වාර්තාව පළ කර තිබෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව කාටුන් සමගින් හමුවෙමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ජාතික පුවත්පත්වල කාටුන් බලන වෙලාව දැන් මුලින්ම ලංකාදීප කාටුනය ඡන්දේ කාලෙට නම් එනවා. ජනතාවගේ මනාපය ගන්න ඡන්ද පෙට්ටිය අරගෙන හැබැයි ඉතින් ඒගොල්ලෝ පස්සේ කරන්නේ පනත් කියන පෙට්ටියට තමන්ගේ ඡන්දේ දාන එක කියලාද මේ කියන්නේ බෙම්පියා කාටුනය. ජනපති වර්ණයට රුපියල් කෝටි 1000ක් විතර යනවලු බෙම්පියෝ. අපරාදේ කැරට් ලොරියක් ගන්න සල්ලිනේ
කියලා තමයි කියන්නේ. දිවයින පුවත්පතේ තියෙනවා. SLFP කියලා බෝඩ් එකක් තියෙනවා. කඩුවකුත් පැත්තක තියෙනවා. චරිතයක් ඉන්නවා. ඉඳගෙන හේතු වෙලා බුලත් ටිකකුත් පැත්තක තියෙනවා වගේ ඉඳගෙන කල්පනා කර කර ඉද්දී පරණ බඩු කාරයෙක් යනවා. නාකි පරණ බඩු කෑලි ගන්නවා. ඒවට බේසං බාල්දි දෙනවා කිය කිය තමයි යන්නේ දිවයින කාටුවනයමේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. අවලෝකිතේශ්වරට මානසික ප්‍රතිකාර අවශ්‍යයි කියලා අධිකරණ මනෝ වෛද්‍යවරයා තීරණය කළලු බං තව මානසික ලෙඩ්ඩු කී දෙනෙකුට අපි වඳිනවා ඇද්ද සර් කියලා තමයි කියන්නේ දිනමින කාටුණෙන්. දිවයින කාටුණේ තියෙනවා අරගලයට රණසිංහ ප්‍රේමදාස සංකල්පයේ ක්‍රියාත්මක කරනවා කියලා සජිත් කියනවා. තාත්තා කරපු දේ නොකරන පුතා නොට්ටිගේ පුතා කියනවනේ. එහෙම තමයි කියන්නේ ශ්‍රී සමයන් කාටුණේ. දිනමින අද කාටුණෙන් කියනවා ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා පුවත් පතක් අතේ තියාගෙන එක තියෙන්නේ කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් තමයි කියන්නේ දිනමින පුවත්පතේ කාටුණය මේ. ඒ අනුව දෙන්නේ කල්පනා කරනවා පේන්නේ නම් අනුර කුමාර දිසානායක මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ ඉඳගෙන කතා කරනවා බලාගෙන කල්පනා කරනවා මොකක්ද මේ කියන්නේ කියලා කතා පවත්වනවා වගේ ලෙසි නෑ ආණ්ඩුකරණය. එහෙමයි කියන්නේ අද දෙරණ වෙබ්බුවාට ඊළඟට අපි අවධානය දෙන්නේ සමාජ මාධ්‍ය පනත සම්බන්ධයෙන් කාටුන් බොහොමයක් පුවත්පත්වල තියෙන පසුබිමක. ඒකත් එක්කම මේ සමාජ මාධ්‍ය ටික අතේ තියාගෙන සෝෂල් මීඩියා කියලා බිල්ලෙක් පින්තාරු කරනවද මොකක්ද මේ කරන්නේ යම් චරිතයක් ඉන්නවා සමාජ මාධ්‍ය කියන බිල්ලෙක් පින්තාරු කරන එක් පැත්තකින් පේනවා අපිට මෙය ඡායාවක් වශයෙන් මේ චරිතෙත් ලංකාදීප පුවත්පතේ සුවාරිස් කාටුණය සුවාරිස් ඉන්නා පැත්තකටලා බලාගෙන කල්පනා කරගෙන Facebook ලකුණේ උඩ නැගගෙන මේද මේ කැරට් අලයක් එල්ලන්නේ ජාතික ඇඳුම ඇඳගත් චරිතයක් Facebook එකේ කැරට් අලේ එල්ලලා පෙන්වන්නද මේ පාර හදන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුණය සමාජ මාධ්‍ය පනතට ඔච්චර බය මොකද බං ඇයි සර්ලා සමාජ මාධ්‍යට ඔච්චර බය එහෙම තමයි අහන්නේ තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස දැන් ඔන්න සමාජ මාධ්‍ය පනතක් සම්මත වෙලා තියෙන වෙලාවේ මාධ්‍ය පනතකුත් සම්මත වුණොත් එහෙම ඊට පස්සේ ප්‍රවෘත්ති යන විදිය තමයි මේ මිනිස්සු කනේ ඇබ ගහගෙන ඉන්න තත්වයක් තමයි පේන්නේ එතුමා එසේද කීවේය එතුමා මෙසේද කීවේය එතුමා එසේද කියා මෙසේද කීවේය එතුමා එසේ මෙසේ දිගටම තිත්පේලියක් තියෙනවා මාධ්‍ය පනතකුත් සම්මතුනොත් ඉන් පස්සේ ඔන්න ඔහොමයි ජනතාවට කනේ ඇබ ගහ ගන්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා තමයි හිනා වැස්සෙන් කියන්නේ. ඔකයි තත්ත්වේ දිවයින තියෙනවා බංකොලොත් හොයන කමිටුව වෙත ගෙන්නා නන්දලාල් අමුතුම පිළිතුරු දුන්නා හිටපු අයට බැන්නම ඔහු අවි පෙන්නා කබ්‍රාල්ට ගෙයින්දගෙන මල පැන්නා. Sri Lanka's Breakfast Show.